YouTube channel එකක් වෙන Urbex Castro එකේ ඉන්න නාගරික ගවේෂකයෝ වගේක් පෞරාණික කනත්තක් සංචාරය කරන්න යනවා. මෙන්න මේ කනත්ත තියෙන්නේ බුවෙනොස් ආජන්ටිනා වල. මේක ඉදි කරලා තියෙන්නේ 1886 අවුරුද්දේදී. මේ කනත්තේ ඒ කාලේ හිටපු ගොඩාක් අයගේ අවසන් ගමන සිද්ධ වෙලා තියෙනවා. දැන් මෙන්න මේ ගවේෂකයෝ ටික මේ සොහොන් 12000ක් විතර තියෙන විශාල කනත්තේ ඇවිදින ගමන් ඉද්දී මෙයාලට එක්තරා සොහොනක් හම්බ වෙනවා. මෙතන නැවතිලා කැමරා එකෙන් එතන රෙකෝඩ් කරන ගමන් ඉද්දී කට්ටියව කූල් වෙලා යන දෙයක් කැමරාවේ රෙකෝඩ් වෙලා තියෙනවා. ඔයත් ඒක දැක්කද? නැහැ නේද? හරි, ඔයාලා වගේම මේ වීඩියෝ එක කරපු අයත් මේ දේ දැකලා තිබුණේ නම් නැහැ. මෙන්න මේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරාට පස්සේ මේක බලපු ගොඩාක් අය මේක ගැන ප්‍රශ්න කරන්න පටන් අරන් තිබුණා. එහෙම වෙලා තියෙන්නේ වීඩියෝ එකේ නාඳුනන අතක් අර මිනි පෙට්ටියෙන් එළියට ඇවිත් ආයෙත් ඇතුළට අතුරුදහන් වෙලා යනවා. දැන් මෙන්න මේක වෙන්නේ හරිම ඉක්මනින්. මේ ෆුටේජ් එකේ බ්‍රයිට්නස් වැඩි කරලා ස්ලෝ මෝෂන් දාපුවාම ඒ දේ අපිට පැහැදිලිවම පේන්න තියෙනවා. දැන් මෙන්න මේ වීඩියෝ එකේ නෙගටිව් ඉමේජ් එකක් විදිහට කන්වර්ට් කරලා බලද්දී මෙන්න මේ අද්භූත අත හොඳ ආකාරව පැහැදිලිව පේන්න තියෙනවා. දැන් මේ මිනි පෙට්ටියක් ඇතුලේ මිනිස්සෙක්ට හැංගිලා ඉන්න විදිහක් නැහනේ. ඒ වගේම මෙන්න මේ සොහොන හරිම පරණ වගේම ගරා වැටිච්ච එකක් නිසා මේක ඇතුලට මිනිස්සෙක්ට යන්න තියා හිතන්නවත් බෑ. එතකොට මෙන්න මේ ගවේෂකයෝ ටිකට අහම්බෙන් අස්වාභාවික සිද්ධියක් කැමරාවේ සටහන් කරගන්න පුළුවන් වුණාද? ඒ හැම දෙයක්ම තීරණය කරන්න වෙන්නේ ඔයාටම තමයි. ඔයාට මෙන්න මේකේ සම්පූර්ණ වීඩියෝ එක බලන්න පුළුවන් Urbex Castro කියන YouTube channel එකට ගිහින්. මෙන්න මේ වීඩියෝ එකේ එක්තරා පුද්ගලයෙක් එයාගේ වාහනේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් රෙකෝඩ් කරන්නේ. ඒක විකුණන්න ඕනේ වුණ නිසා. මේ වාහනේ මුල් අයිතිකාරිය අවුරුද්දකට කලින් මේ වාහනේ ඇතුළෙම මිය ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ කායකේ වීඩියෝ එක කස්ටමර් කෙනෙක්ට යවුව ගමන් ඒ කස්ටමර් කම්ප්ලේන් කරලා තිබුණේ ඒ වීඩියෝ එක හොඳ අවධානයෙන් ආයෙත් බලන්න කියලා. Wanted to make this video so you could have a look at it. She still runs good. She's a little dirty. She has a lot of miles on her. But it can clean up nice. Here's the front. A little back. Here's some of the back. But I don't know, if you're interested, just let me know what you think. වීඩියෝ එක පුරාවටම කාන්තාවක් අඬන සද්දයක් ඇහෙන්න තියෙනවා. මේක සමාජ මාධ්‍යවලට මුදා හැරලා තිබුණේ These Adventures කියලා channel එකකින්. මේක දාපු ගමන් මේකට මිලියන ගණනක් views ඇවිල්ලා තිබුණා. මේ comments අතර තිබුණු දෙයක් තමයි සමහරක් විට අර කාර් එක ඇතුලේ මිය ගියපු කාන්තාවගේ ආත්මය අඬනවා වෙන්න පුළුවන් කියන එක. සමහරක් විට ඒ කාන්තාවගේ ආත්මය අදටත් මේ වාහනය ඇතුලේ හිර වෙලා ඇති කියලා එයාලා විශ්වාස කරනවා. පිලිපීනයේ කගායන් කියන නගරයේ මෝටර්සයිකල් රයිඩර් කෙනෙක් එයාගේ බයික් එක අරන් යන්නේ හරිම කාර්යබහුල පාරක. දැන් මෙන්න මේ පාරේ ගොඩාක් මාරාන්තික අනතුරු සිද්ධ වෙලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. දැන් මෙන්න මේ පුද්ගලයා හරිම කම්පනකාරී සිද්ධියකට මුහුණ දෙන්නයි යන්නේ. ඔයත් මේ වීඩියෝ එක හොඳ අවධානයෙන් බලන්න. Oh, yeah.
මොකක් හරි දෙයක් අර වේගයෙන් යන බයික් එකට හැප්පෙන්න යනවා. හැබැයි කාව හරි හැප්පුණාද කියලා බලන්න පිටිපස්ස බලද්දී එතන කිසිම කෙනෙක්ව පේන්න නම් නැහැ. මේ සිද්ධිය තවත් අමුතු වෙන්න පටන් ගන්නවා. මේ රයිඩර් කියන විදිහට ඒ බයික් එකට පැනපු කෙනාට මුහුණක් නැහැ. පේන්න තිබිලා තියෙන්නේ අඳුරු බොඳ ඡායාවක් කියලා තහවුරු කරලා තිබුණා. මේ වීඩියෝ එක බලපු ගොඩාක් අයගේ මතයක් වුණේ මේ රයිඩර් ඇක්සිඩන්ට් එකකින් මිය ගිය කෙනෙක්ගේ හොල්මනක් දකින්න ඇති කියලා. එතකොට මේක ඇත්තටම අස්වාභාවික දෙයක් නෙවෙයි නම් මෙතන මොකක්ද වුණේ? කාලය තරණය කරපු කෙනෙක් විශ්ව දොරටුවකින් එළියට ඇවිල්ලා අතුරුදහන් වුණාද? එහෙමත් නැත්නම් මේ ලෝකේ අපි අතර පිටසක්වල ජීවීන් ජීවත් වෙනවා වෙන්න පුළුවන්ද? ඒ හැම දෙයක්ම අදටත් අභිරහසක් වෙලා තියෙනවා. ඔයත් මේ වගේ අද්භූත අස්වාභාවික සිද්ධීන් වලට මුහුණ දීලා තියෙනවද? ඔයාගේ ඒ ෆොටෝස් වීඩියෝස් අපිට එවන්න. අපි කැමතියි ඒ කතාව මුළු ලෝකෙටම කියන්න. මේ දේ කියනවත් එක්ක අපි ආයෙත් යමු අපේ වීඩියෝ එකට. සමාජ මාධ්‍ය වලට දාලා තිබුණු එක්තරා ෆොටෝ එකක් නිසා ගොඩක් අය කලබලයට පත් වෙලා තියෙනවා. ගොඩාක් වෙලාවට අපිට අවස්ථාවක් හම්බුණු ගමන් අපි කැමති ෆොටෝ එකක් ගහන්න. දැන් පුදුමේ කියන්නේ මෙන්න මේ සිද්ධියට මුහුණ දීලා තියෙන්නේ ලංකාවේ ගෑනු ළමෙක්. මෙන්න මේ ෆොටෝ එක අපිට ඊමේල් එක හරහා එවපු පුද්ගලයා අපිට මහා ලොකු විස්තරයක් සඳහන් කරලා තිබුණේ නම් නැහැ. ස්නැප්චැට් කියන්නේ අපි අතර ගොඩාක් ප්‍රසිද්ධ සමාජ මාධ්‍යයක්. ගොඩාක් අය ආස කරන දෙයක් තමයි මේ ස්නැප්චැට් එකේ තියෙන ෆිල්ටර්ස් දාලා එක එක විදිහේ ෆොටෝ ගහන එක. මේ ස්නැප්චැට් එකේ එක්තරා ෆිල්ටර් එකක් තියෙනවා. ඒ ෆිල්ටර් එක දාපුවාම ඔයාගේ ඉපදුණු අවුරුද්ද වගේම ඔයාගේ දැන් වයස AI තාක්ෂණය හරහා කිවීමේ හැකියාවක් තියෙනවා. දැන් මෙන්න මේ ෆිල්ටර් එක දාලා ෆොටෝ එකක් ගහද්දි මේ කාන්තාව කවදාවත් හිතන්න නැතුව ඇති යාගේ ෆොටෝ එකේ මේ වගේ දෙයක් තියෙයි කියලා. මේ තියෙන්නේ ඒ කාන්තාව එදා ගහපු ෆොටෝ එක. මෙන්න මේ කාන්තාව ෆිල්ටර් එක දාලා ගහපු ෆොටෝ එකේ පේන්න ඉන්නේ එයා විතරයි. දැන් මේ ෆොටෝ එකේ මේ කාන්තාවගේ උපන්දින අවුරුද්ද වගේම වයස පෙන්නනවත් එක්ක ඊට එහා පැත්තේ නොපෙනෙන පුද්ගලයෙක්ගේ වයසක් වගේම උපන්දින අවුරුද්දක් මේ ෆොටෝ එකේ සටහන් වෙලා තියෙනවා. මේ කාන්තාව මේ ෆොටෝ එක zoom කරලා බලද්දී ඒ නොපෙනෙන මිනිස්යාගේ වයස අවුරුදු 267ක් වෙනවා. මේක දැකපු ගමන් මේ කාන්තාව ගොඩක් කලබල වෙලා මේක සමාජ මාධ්‍යවලට මුදා හැරලා තිබුණා. දැන් මෙන්න මේ ෆොටෝ එක දැකපු ගොඩාක් අය කියලා තිබුණේ මේ ෆිල්ටර් එකේ වැරද්දක් වෙන්න පුළුවන් කියලා. ඒ වුණාට සමහරක් අය කියනවා මේ කාන්තාව මොකක් හරි අද්භූත සිද්ධියකට මුහුණ දීලා තියෙනවා කියලා. අපිට මේ හම්බුණු පොඩි විස්තරෙන් තමයි අපි මේ වීඩියෝ එක හැදුවේ. ඒ කොහොම වුණත් මේ සිද්ධිය ඇත්තක්ද බොරුවක්ද කියන එක ඔයාම තීරණය කරන්න. රෙඩිට් යූසර් කෙනෙක් වෙන ක්‍රයිසෙබ් කියන විදිහට එයාගේ මව ඉංග්ලන්ඩ් වල එයාලගේ ගෙදර පුංචි දරුවෙක්ව බලා ගන්න ගමන් ඉඳලා තියෙනවා. එක්තරා රාත්‍රියක දරුවගේ කාමරේ ටීවී එකේ කාටුන් එකක් පෙන්නන ගමන් තියෙද්දී ටීවී එකේ නිවිනිවි පත්තු වෙන එළියට කාමරේ හැංගිලා තිබුණු දෙයක් පේන්න පටන් අරන් තියෙනවා. මේක දැකලා මේ රෙඩිට් යූසර් වගේම එයාගේ මව කම්පණයට පත් වෙලා තියෙනවා. කවුරු හරි කෙනෙක් අර සීට් එකේ ඉඳගෙන ඉන්නවා පේනවා. සුදුමැලි මුහුණක් ටීවී එකෙන් එන ආලෝකයත් එක්ක පේන්න පටන් ගන්නවා. දෙවෙනි පාර ආයේ ටීවී එකේ ලයිට් එක දිලිසෙද්දී ඒක අතුරුදහන් වෙලා යනවා. රෙඩිට් යූසර් ක්‍රයිසෙබ් කියන විදිහට එයාගේ මවගේ CCTV කැමරා එකේ අස්වාභාවික ඡායාවක් සටහන් කරගන්න සමත් වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් මේ දේ ගැන ඔයා මොකද හිතන්නේ? අනිවාර්යෙන් අපි හැමෝටම දැනගන්න යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේත් එක්කම අපි අපේ එපිසෝඩ් එකේ අවසානයට ළඟා වෙනවා. අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ ත්‍රාසය දනවන සුපිරිම සුපිරි වීඩියෝ එකකින් ඉක්මනින්ම සෙට් වෙමු. Goodbye.